ත්‍රිකෝණාශ්‍රය සහ ත්‍රිකෝණයේ කියන රූප දෙකේ එකතු වෙන. එහෙනම් අපිට මේ සම්පූර්ණ තල රූපේ වර්ගඵලය හොයා ගන්න පුළුවන් ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය ත්‍රිකෝණීය වර්ගඵලය හොයාගෙන එකතු කළා නම්. හරි එහෙනම් අපි ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය හොයාගමු. ඔක්ත ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය හොයාගන්නේ දිග වැඩි කිරීම පළ. එහෙනම් මේ ත්‍රිකෝණාශ්‍රයේ දිග සෙන්ටිමීටර 10යි පළල සෙන්ටිමීටර 7යි. එහෙනම් දිග වැඩි කිරීම පළලෙන් අපිට ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට A වර්ගඵලයට එකතු කරන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණීය වර්ගඵලය. ත්‍රිකෝණීය වර්ගඵලයේ වැඩි සූත්‍රය මොකක්ද? භාගය වැඩි කිරීම, ආධාරක පාදයේ දිග වැඩි කිරීම, ලම්බ උස. හරි මේකේ අපි වර්ගඵලය හොයමු. මේ ත්‍රිකෝණීය වර්ගඵලය හොයමු. භාගය වැඩි කිරීම ආධාරක පාදයේ මේ ත්‍රිකෝණයේ ආධාරක පාදයේ වෙන්නේ මෙන්න මේ පාදේ. එහෙනම් මේ පාදයේ දිග කීයද? මේක 10යි නේද? මේ පාදයේ දිග 10 cm නම් මේ පාදයේ දිග cm 10යි. එහෙනම් ආධාරක පාදයේ cm 10යි ලම්බ උස. මෙන්න මෙතන තියනවා ලම්බ උස අපිට දීලා. එහෙනම් ලම්බ උස කීයද? cm 3. එහෙනම් අපි හොයමු 10 වරක් 4 46 වර්ග cm. මෙයා මොකක්ද? ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය. එන අපි ත්‍රිකෝණීය වර්ගඵලය හොයලා මේකට එකතු කරමු. 2 වරක් 1 2 10 ට 2 5 5 වරක් 3 15 15 වර්ග සෙන්ටිමීටර. මේ අනුව මොකක්ද? මේ ත්‍රිකෝණීය වර්ගඵලය. එහෙනම් මේ දෙකේ එකතු වෙන අපිට එනවා මේ සම්පූර්ණ තල රූපයේ වර්ගඵලය. 4යි 15යි 55යි 55යි වර්ග සෙන්ටිමීටර.